අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. සපුගේ ජනිත්ගේ දික්කසාද නඩු අහන්නට දිනදී තිබුණේ මේ මාසේ 19 වෙනිදාය. නඩුව අසන්නට නියමිතව තිබුණේ මහනුවර අධිකරණයේ. නඩුව දැන් මෙයාලානේ. අපේ විරෝධතාවයක් නැත්නම් දිවස් එක ඉක්මනට ලැබෙනවා. ජයන්ත නීතිඥවරයා හමුවේ පැමිණ කීවේ ඕනනම් නඩුවාර 3-4ක් යයි. සාක්ෂි කැඳවෙන එකකුත් නෑ. වන්දි ඉල්ලන්නෙත් නෑනේ අපි. සපු අම්මා දෙස බලා සිනාසුනේ සුසුමා කියලාය. ඔයා බයද? ජයන්ත ඇසුවේ සපුගෙනේ. කමක් නෑ තාත්තේ. ඒක කරන්න මොනනේ. කමක් නෑ. ඉක්මනට ලැබෙනවනේ. ජයන්ත කෙල්ල දෙස බලා හිස වෙනවාය. ඒ අතරේ ඔයා ඔයාගේ වෙඩින් එකට ලෑස්ති වෙන්න. දැන් ඉඳලා ලෑස්තිය. දවසක කොළඹ යන්නද කියලා අහනවා පුතා එක්ක සාරි බලන්න. ඒත් පරිස්සමින්. සපෝ සිනාසුනේ සතුටිනි. තාත්තේ. ජයන්ත කතා කළේ දයාශ්‍රී මාතා දෙස බලාය. පුතා මාත් මේ මාසේ අන්තිමට රිටයර් වෙනවා. දැන් නැති යුනිෆෝම් දාගෙන හිටියා. ජයන්ත කීවේ සුජාතා දෙසද බලාය. පුතා කැමති දෙයක් කරන්න. මෙහෙම ගෙදරින් පිටම හැමදාම ජීවත් වෙලත් බෑ තමා. ඔළුවේ පොඩි අදහස් 2-3ක් තියෙනවා. ඊට කලින් මේ දෙන්නගේ වැඩ ටිකක් ඉවර කරලා මං සති 2ක් විතර සුජාතා එක්ක ඉන්දියාව යනවා. සුජාතා බිම බලාගත්තේ දැස් තෙත්තු නිසායි. සපු අම්මාගේ උරතලේ පිරිමැද්දේ ආශාවෙනේ. තාත්තයි අම්මයි යන්න. අපි සීයවයි මල්ලියයි බලාගන්නම්. ඉන්දියාවේ කොහෙද තාත්තේ යන්නේ? අම්මා දන්නවා. අපි බැඳපාරු ඉදිට ගියා. සුජාතාට පුදුමය. අලුත් ජයන්ත කෙනෙක් ඉපදුනාද? නැත්නම් පරණ ජයන්ත යාලි ජීවත් වෙනවද? බොහොම හොඳයි. ජීවිතය කියන්නේ එහෙම දෙයකට තමා. දෙන්නත් එක්කම ගිහින් එන්න. දයාසිරි මාතා කියවේ සතුටිනි. මං එනම් හෙට හෙඩ් ඔෆිස් එකට දන්නනවා. එතකොට ලබන මාසේ මට ඔක්කොම බාර දීලා ඉන්න පුළුවන්. ජයන්ත කියවේ සියල්ලන් දෙස බලාය. සපෝගෝ සම්මා ළඟ ඉඳගත්තේ මහා රෑය. සුජාතා උන්නේ එළියේ දොරකඩ පඩිපෙළේ. එතන ඉඳගත් විට පහළ සිට එන සනීප සුළඟක් ඇඟට වදී. මොනාද මේ සුවඳ? සුජාතා කෙල්ලව ලංකරගෙන ඇසුවාය. කොහෙන්ද අරගෙන මට දුන්නා? හරි සුවඳයි නේද? අම්මේ. මොකද්ද අම්මේ මේ උනේ? කෙල්ල කියන්නේ ජයන්ත හවස කියා ගිය දේ ගැන බව සුජාතා දනි. ඇයි මේ හිත හිත උන්නේ දේ ගැනමය? මටත් හිතාගන්න බෑ පුතේ. එයා වෙනස්ම වෙලා. නෑ පුතේ. ඔය ඉන්නේ ඉස්සර හිටපු තාත්තා. එයා ආයෙත් ඇවිත්. එකපාර මේ පවුලට මොකද දේව බැල්මක් වැටිලා තමා. ඒක මට තේරෙනවා. මටත් තේරෙනවා. තාත්තා ගොඩක්ම වෙනස් වුනේ පුතා ගැන දැනගත්තට පස්සේ. හරි ආදරේලු. එයා තාත්තට පුදුම ආදරේ. ආදරේ මිනිසුන්ව අලුතෙන් හදනවා කියන්නේ ඇත්ත තමා. සුජාතා කෙල්ලගේ හිසකෙස් අතර ඇඟිලි තුඩු යාමින් කීවාය. ආව් ආව්, දැන් ඉන්දියාවෙත් යනවලු. මටත් ලස්සන සල්වාර එකක් ගේන්න හොඳේ. අර රානි මුකජ්ජි ඇඳගෙන ඉන්නවා වගේ. ගේන්නම් ගේන්නම්. බැඳපු කාලේ කොහෙද අම්මේ ගියේ? ඉන්දියාවේ. ඉස්සෙල්ලම ගියේ චෙන්නයි වලට. ඒ දවස්වල කිව්වේ මැඩ්‍රාස් කියලා. ෂොපින් එහෙම කළා. පස්සේ
එතනින් තිරුපති කෝවිලට ගියා. පස්සේ ආයේ මැඩ්ඩාස් ඇවිත් බොම්බේ ගියා. ඒ ගොඩක් ඇවිද්දා. මටත් ආසයි යන්න. බෙන්දර පස්සේ දෙන්නත් එක්ක යන්න. කියන්න ඕන. එයා දුක් විඳිනවා විතරනේ. ඒකත් හරි සතුටින් කරන්නේ අම්මේ. ඒකනේ හරියන්නේ. සුජාතා කීවාය. තාත්තා පොලිසියෙන් අස්සන එක නම් හිතාගන්න බෑ. ලොකු බණ්ඩාරලාගේ වැඩෙන් පස්සේ තාත්තා කලකිරුණා. එයාට ලැජ්ජ ඇති. අස්සලා එනවට ආසයිනේ. සුජාතා කලවර මිදුල දෙස බලාගෙන සිනාසුනාය. තාත්තා මොනවාරි කරයි අස්සලා ඇවිත්. එතකොට අපි ඔක්කොම ගෙදර. ජීවිතේ කොහොම සතුරු එකට ඉන්නකොට තමයි පුතේ. වෙන්න ජීවිතවලට මොනවද වෙනවා. ආයේ තාත්තා යන්නේ. සපු කිවි අම්මාගේ දෙපා අතගාමිනි. එහෙනම් යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.